අයිබෝන්. ඉතින් අපි ඔබට පොරොන්දු වුණා අපේ channel එකෙන් කුකුලන්ගේ වර්ණ සම්බන්ධයෙන් කතා කරන ජාන සම්බන්ධයෙන් ඔබ වෙත දැනුම රැගෙන එනවා කියලා. ඉතින් මේ පොරොන්දුවෙන් තව පියවරක් ඉෂ්ට කරන්නයි අද සූදානම් වෙන්නේ. ඉතින් අපි කුකුලන්ගේ වර්ණ සම්බන්ධය ගැන කතා කරොත් ඒ හා සම්බන්ධ ජාන කොටස් හතරකට විතර බෙදන්න. එක ගෲප් එකක් තමයි කලර් ඩිස්ට්‍රිබියුෂන් ජීන් කියලා කියන්නේ. ඒ කියන්නේ කුකුලගේ දේහයේ පිහාටු වල වර්ණයේ බෙදා හරීම තීරණය කරන ලබන ජාන. ඊළඟට තව තියෙනවා තව කොටසක් ගන්න පුළුවන් යුනිෆෝම් කලර් චේන්ජින් ජීන්ස් කියලා. ඒ කියන්නේ සම්පූර්ණ වශයෙන් කුකුලගේ සම්පූර්ණ කුකුලගේ දේහයේ වර්ණය වෙනස් කරන්න පුළුවන්. ඊළඟට කොටසක් තියෙනවා කලර් රිස්ට්‍රික්ෂන් ජීන්ස් කියලා. ඒ කියන්නේ කුකුලගේ වර්ණය යම් යම් කොටස් වලට පමණක් සීමා කරනවා. එතකොට තව තියෙනවා පැටර්න් ජීන්ස් කියලා. හරියට මෝටර්ඩ් වගේ උදාහරණයක් විතර ගන්න පුළුවන්. කලර් පිහාටුවක් ගත්තොත් ඒ පිහාටුවේ වර්ණය විසිරලා තියෙන පැටර්න් එකකට ඒ පැටර්න් ජීන් කියලා ගන්න පුළුවන්. ඔය වගේ කොටස් හතරකට ඡාන වර්ග තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කලර් ඩිස්ට්‍රිබියුෂන් ජීන්ස් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් කුකුලන්ගේ ඇඟේ තියෙන කළුයි රතුයි එහෙම නැත්නම් වර්ණය නැහැ. ඒ කියන්නේ වයිට් කියන ආකාරයෙන් තමයි වර්ණය පිටතුනේ. ඉතින් දැන් මේක වෙනස් වෙන්නේ මේ कलर डिस्ट्रीब्यूशन जीन्स यूनिफॉर्म कलर चेंज करना जीन्स सह कलर रिस्ट्रिक्शन जीन्स पैटर्न जीन्स कियन वर्ग हतरंग तमाइ मे कुकुला वर्णे स्वभाव विनाशवेला कलर एक चेंज पैटर्न वेरइटी अति वेला कुकुला बेसीक गलता ब्रॉक तमाइ මේ කලර් ඩිස්ට්‍රිබියුෂන් ජීන් කියන එකයි කුඩා කාලේ කුකුල් පැටියාගේ වර්ණය තීරණය කරන්නත් සම්පූර්ණ වැඩුණු කුකුලුගේ වර්ණය තීරණය කරන්නත් මේ ජාන ප්‍රයෝගී වෙනවා. ඒ ප්‍රාථමික වර්ණයට අදාළ ජාන වර්ග තමයි මේ කලර් ඩිස්ට්‍රිබියුෂන් ජීන්ස් කියන්නේ. මේකට කියන ඊ ඇලලි කියලා. ඇලලි එකක් කියලා කියන්නේ එකම ලොකේෂන් එකේ තියෙන එකිනෙකට අන්තර් සම්බන්ධතාවයක් දක්වන ජාන වලට ජාන කොටසකට කියනවා ඇලලි කියලා. ඉතින් ඊ සීරීස් කියලා කියනවා මේ ජාන වර්ග කොටස. මේ කුකුලන්ගේ ශරීර රතු වර්ග දෙකක් තියෙන එකක් සෙක්ස් ලින්ක් ත්‍රෙඩ් එක. ඒක තමයි S සිම්පල් S ප්ලස් කියලා කියන්නේ. ඊළඟට තව එකක් තියෙනවා ඔටෝසොමල් රෙඩ් කියන එක. ඒක සෙක්ස් ලින්ක් වර්ණ දේහයට නෙමෙයි අනිත් වර්ණ දේහ වල තමයි තියෙන්නේ. ඒක ඔටෝසොමල් රෙඩ්. ඒතර ඔටෝසොමල් රෙඩ් එකයි සෙක්ස් ලින්ක් रेड ब्लैक कियने का डिस्ट्रिब्यूट वेने को कुकुलांगे एंगे कियने का तीरने करो लबाने में ई एल एल ई के ई सीरीज के जान वे ई सीरीज के जान वर्ग तीन पहाक ये मोनाली के लिए मे चार्ट एक्सटेंडेड ब्लैक ई के लिए क्या है कैपिटल ई कैपिटल आर के लिए क्या है बिचन कियने का सिंपल ई प्लस सिंपल ई सिंपल बी क्या ब्राउन सिंपल ई डब्ल्यू एच बी मे वाले लक्षण किंग कथा करो स्टैंडर्ड कलर वैरायटी वाला बेसिस अदाल जान वलिंग तमाइ कलर पैटर्न वाला अदाल तमाइ डिस्ट्रिब्यूट पलवे कथा करें एक्सटेंडेड ब्लैक मे ई सीरीज के कैपिटल ई अकुर दाकन एक्सटेंडेड ब्लैक तमाइ ए जान पहेम वडात्म प्रमुख जाने वडात्म प्रमुख जाने तमाइ एक्सटेंडेड ब्लैक आनी तुक्को मत्ती बिला एक्सटेंडेड ब्लैक उत्तीन वाक्या एक्सटेंडेड ब्लैक तमाइ एलियट अपिट पेयन्नी नमुत त्यागेंगे आनी जान वर्ग हतरम तीयन्न पुलुवा एक्सटेंडेड ब्लैक तीयन कुकुल पैटी एक गाता हम එයාගේ ස්වභාවය මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඒතර කුකුල් පැටියේ ඉපදෙනකොටම අපි දන්නවා මෙයා එක්ස්ටෙන්ඩඩ් බ්ලැක්ද මොන වර්ගෙද කියලා. කුකුල් පැටියෙක් ගත්තාම එයාගේ පිටේ වර්ණය සම්පූර්ණයෙන් කළු තියෙන්නේ. බඩ හරියට යටපැත්තේ තමයි ලා කහපාට
තියෙන්නේ මේ extended black කුකුල් පැටියෙක් දැන් මේ extended black විතරක් තියෙන කුකුලෙක්ගේ පෙනුම අපි හතක්ව සම්පූර්ණ වැඩුණු කුකුලෙක්ගේ පෙනුම තමයි gold hari silver hari bichan කුකුලෙක්ගේ වගේ දෙන්නේ hackle එකේ saddle එකේ lace එක තියෙනවා gold silver gold hari silver hari bichan කුකුලෙක් ගත්තාම ඒගොල්ලෝගේ බෙල්ලේ ලේස් එක තියෙනවනේ ඒ ලේස් එක තමයි තියෙන extended black කුකුලෙක් හැබැයි හපුවේ නැහැ breast එකේ ලේසින් එක නැතුව බෙල්ලේ hackle එකේ saddle එකේ gold lace එක තියෙනවා නම් ඒක තමයි කියන්නේ extended black කියලා හපුවේ ලේස් එක වදින්නේ නැහැ ඊළඟට ප්‍රමුඛ ජානය තමයි ER කියන්නේ මේ E series එකේ ඊළඟ ප්‍රමුඛ ජානය ER කියන එකට කියනවා බෙචන් කියලා මේ බෙචන් එකයි extended black එකයි ගොඩාක් වෙලාවට පටලවනවා මොකද මේ බොහොම කිට්ටුවෙන් යන්නේ නමුත් බෙචන් එකේ නම් එයාට අනිවාර්යෙන් breast එකේ lacing එක තියෙනවා බෙචන් කුකුල් පටා උණුයි extended black කුකුල් පටා උණුයි වෙනස් වෙන්නේ බෙචන් පටාගේ ඔළුව forehead එක පොඩ්ඩක් brownish ගතියක් තියෙනවා මූණ දෙපැත්තේ සුදු පාට තියෙනවා කුකුලයි කිකිලි වෙනස් වෙන්නේ sex link feathering වලින් විතරයි ඉතින් කුකුලගේ hackle එකේ saddle එකේ shoulders වල රතු තියෙනවා කිකිලිගේ බෙල්ලේ gold තියෙනවා ඊළඟට දෙගොල්ලොන්ගේම පපුවේ breast එකේ gold lace එක වැදිලා තියෙනවා එක තමයි බෙචන් කියන්නේ ER තියෙනකට red enhancer හරි jeans එකතු වෙලා තිබොත් red බෙචන් එකත් හදාගන්න පුළුවන් කියලා රතු පාගෝල් පැත්තට නැතුව රතු පැත්තට බර බෙචන් එකේ හැදෙන්න පුළුවන් ඊළඟට මේගොල්ලෝගේ wings වල තත්පිහාපත් වල අර ලොකු පිහාටු වල හේවත්ම කලර් එක නෑ ඒකට කියනවා crow wing කියලා කපුටෙක්ගේ පිහාපතක් වගේ කළු පාටයි මෙතන ෂෝල්ඩර් එකේ විතරයි රතු තියෙන්නේ යට කොටසේ duck wings ලගේ අර තියෙන තුමුලස් කොටසක් එන්නේ පිහාපත වැහුවාම ඒ කොටසේ කොයි වෙලෙකවත් වර්ණයක් ඇති වෙන්නේ නැහැ duck wing එකේ වගේ තනිකර කළු පාට වර්ණය එන්නේ crow wing විදියට තමයි ඒගොල්ලෝගේ පිහාපත තියෙන්නේ තනිකර කළු පාට ඉතින් අපි මේ වීඩියෝ එකේ E series එකේ extended black එකයි bichan එකයි දෙකම ගැන කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකේදී bichan එක EB brown red එකයි ඊළඟට duck fin එකයි ගැන කතා කරමු. අපි ඊළඟ වීඩියෝ එක ගොඩක් පරක්කු වෙන්නේ නැතුව ඉක්මනටම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකම්